ഇലക്ട്രിക്കൽ ഇലക്ട്രോണിക് ഓട്ടോമേഷൻ മോട്ടോർ കൺട്രോൾ വേൾഡ് ആദരക്കുന്ന ശ്രീലമ ദിനാത്തമ ശുഭമ ശുഭദിവസം സേവാഫീമിൻ വീഡിയോയ്ക്ക് നടപടി സ്വാതന്ത്ര്യം പിരികുന്ന സിംഗിൾ ടെക് യൂട്യൂബ് ചാനലിലേക്ക് ඉතින් ඔයාලා දන්නවා මේ ටිකේම අපි කතා කරගෙන ආවේ මෝටර් කන්ට්‍රෝල් පද්ධති වලට අවශ්‍ය කරන උපකරණ කන්ට්‍රැක්ටර්ස් රිලේස් ස්විචස් ඒ වගේ දේවල් ගැන අද මගේ වීඩියෝ එක වෙන්නේ ඕලෝඩ් රිලේ අපි බලමු කොහොමද ඕලෝඩ් රිලේ එකක් අද වැඩ කරන්නේ මොකක්ද ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද අපි වයරින් කරගන්නේ කියලා ඕලෝඩ් රිලේ එක මූලිකම කරගන්නේ මෝටර් ප්‍රොටෙක්ෂන් එක. යම් කිසි මෝටරයක අපි හිතමු මෝටරක් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒ මෝටරයට ලබා ගන්න පුළුවන් ඇම්පියර් ප්‍රමාණයක් තියෙනවා. ඊට වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ගියොත් මෝටරයට හානි වෙනවා. මෝටරේ පිලිස්ලා යන්න පුළුවන්. මෝටරයක ධාවන අවස්ථාවකදී එක්කෝ විදුලියේ සිදුවන වෙනස්කම් නිසා මෝටරේ හයි ඇම්පියර් ගන්න පුළුවන්. බෙයරින් වල සිදුවන හානි නිසා ඇම්පියර් එක වෙනස් වීම නිසා මෝටරට හානි සිදු වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවලදී මෝටරේ ඔටෝමැටිකලි කට් ඔෆ් කරගන්න තමයි අපි මේ ඕලෝඩ් රිලේ එකක් භාවිතා කරන්නේ. අපි දැන් බලමු ඕලෝඩ් රිලේ එකක මූලිකම කොටස් මොනවද කියලා. මෙතන තියෙනවා මේන් පෝල් තුන. ෆේස් එක, ෆේස් දෙක, ෆේස් තුන වශයෙන්. ඒ සමානවම මෙතන 2, 4, 6 කියලා වළල පේන දී ලකන් තුනක් තියෙනවා. මේ පෝල් එකට මෙතන යට ස්ක්‍රූ යන්නේ සම්බන්ධයි. ඒ වගේම ඊළඟ දෙකෙත් මේ පිළිවෙටම සම්බන්ධයි. මෙතනදී මම දෙයක් කියන්න ඕනේ මේ ඕලෝඩ් එක තනියම භාවිතා කරන්න බෑ මොනම අවස්ථාවකදීවත්. මෙන්න මේ විදිහට කන්ට්‍රැක්ටර් එකට සවි කරායින් පස්සෙ තමයි අපිට භාවිතා කරන්න පුළුවන් මේ තියෙන වල මේ දැන් දකින්නේ කන්ට්‍රැක්ටර්ට සවි කරපු ඕලෝඩ් එක. දැන් ඔයාලට හිතෙනවා ඇති ඇයි මේක තනියම භාවිතා කරන්න බැරි කියලා. ඒකට හේතුව මේකයි. අපි 2 4 6 කියන ස්ථානෙට තමයි මෝටරෙන් එන වයර් තුන සවි කරන්නේ. සවි කරාට පස්සේ මේක ඕලෝඩ් වුණා කියලා කිසිම අවස්ථාවකදී මේ මේන් පෝල් තුන විසන්දි වෙන්නේ නැහැ. විසන්දි වෙන්නේ ඕලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ නෝමලි ක්ලෝස් කියන ඔක්සලරි පොයින්ට් එක සහ මේ නෝමලි ඕපන් කියන ඔක්සලරි පොයින්ට් එක. එතකොට අපි මම කිව්වා මේ නෝමලි ක්ලෝස් කියන ඔක්සලරි පොයින්ට් එක මේක හරහා ඕලෝඩ් වුණාට පස්සේ විසන්දි වෙනවා කියලා. එතකොට අපි භාවිතා කරන්නේ කන්ට්‍රැක්ටරයක් යොදාගන්නේ මෙන්න මේ හේතුව හින්දා. කන්ට්‍රැක්ටරේ තියෙන කොයිල් එකට සෑම වෙලාවකදීම අපි මේ නෝමලි ක්ලෝස් කියන පොයින්ට් එක සීරියස් කරලායි තියාගන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති කන්ට්‍රැක්ටරයක් අපි භාවිතා කරන්නේ ඇයි ඕලෝඩ් එක තනියම භාවිතා කරන්නේ බැරි ඇයි කියලා. දැන් අපි ඕලෝඩ් එකක් වයරින් කරගද්දී අපි මුලින්ම කරන්නේ මේ නෝමලි ක්ලෝස් කියන පොයින්ට් එකේ එක පැත්තකට 95 96 කියන එකෙන් 95 කියන තැනට ඉස්සෙල්ලාම අපි පේස් වයර් එකක් ලබා දෙනවා. පේස් වයර් එක ලබා දීලා ඒකේ 96 කියන පොයින්ට් එකෙන් අපි අහපෝ වරන් ගිහිල්ලා දෙන්නේ කන්ටැක්ට් කොයිල් එකට. එතකොට මේ ඕලෝඩ් එක යම් වෙලාවකදී මම අර කියපු හේතු නිසා ඕලෝඩ් තත්ත්වයටපත් වුණොත් මේ නෝමලි ක්ලෝස් කියන පොයින්ට් එක නෝමලි ඕපන් වෙලා අපේ පරිපථය කැඩෙනවා. මේ 97 98 කියන පොයින්ට් එක අපිට ඕලෝඩ් එක ඕලෝඩ් වුණා කියලා ඉන්ඩිකේටර් එක හරහා සීරියස් කරලා තිබ්බොත් අපිට ඉන්ඩිකේට් කරගන්න පුළුවන් ඕලෝඩ් එක ඕලෝඩ් වෙච්ච අවස්ථාව දැනගැනීම සඳහා. මෙතන දකින්න හම්බ වෙනවා රතුපාට පුෂ් බටන් එකක්. මේක අපි එකපාරක් පුෂ් කරුවොත් මෙතන තියෙන නෝමලි ක්ලෝස් පොයින්ට් එක නෝමලි ඕපන් තත්ත්වයටපත් වෙනවා. එතකොට අපිට පුළුවන් යම්කිසි පරිපථයක මේක සවි කරලා තියෙන අවස්ථාවේදී පරිපථය හරියාකාරව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න මෙම රතුපාට පුෂ් බටන් එකෙන් චෙක් කරලා බලන්න පුළුවන්. ඊළඟට වලට මෙන්න මෙතන නායි දකින්න හම්බ වෙනවා නිල් පාට තවත් පුෂ් බටන් එකක්. මේකෙන් වෙන කාර්යය තමයි මේ ඕලෝඩ් එක ඕලෝඩ් වුණාට පස්සේ ආයෙත් යථාතත්වයටපත් කරගන්න රීසෙට් කරගන්න තමයි මේ බටන් එක පාරක් ප්‍රෙස් කරපුවාම යථාතත්වයටපත් වෙනවා. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට මෙන්න මෙතන පේනවා යම්කිසි අංගපු බටන් එකක් තියෙනවා. සෙලෙක්ටර් ස්විච් එක. මේක දැන් තියෙන්නේ එච් අකුර පැත්තේ. මේ එච් අකුරෙන් කියන්නේ හෑන් කියලා. ඒ කියන්නේ මේ ඕලෝඩ් එක ඕලෝඩ් තත්ත්වයටපත් වුණාට පස්සේ අපි එච් අකුර පැත්තට මේ සෙලෙක්ටරේ දාලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ පුෂ් බටන් එක උබල තමයි රීසෙට් කරගන්න ඕනේ. එතකොට මෙතන අපිට පුළුවන් මේ සෙලෙක්ටර් ස්විච් එක මේ පැත්තට දාගන්න.
පැත්‍ර දගත්තම ඒ අකුරු කියන පැත්‍ර වැටෙන මේ ඒ අකුරු කියන එකෙන් අදහස් වෙන්නේ ඔටෝමැටිකලි කියන එක. එතකොට ඔටෝමැටිකලි කියන පැත්‍රට අපි දාලා තිබ්බහම මේක ඕලෝඩ් එකේ සාමාන්‍ය තත්ත්වයට යම් කිසි කාලයක් අරගෙන මේක අතින් ඔබන්න නැතුව සාමාන්‍ය තත්ත්වයට ඕලෝඩ් එක රීසෙට් වෙනවා. මම නම් නිර්දේශ කරන්නේ හැම වෙලාවෙම මේක හෑන්ඩ් කියන තැන තියාගන්න. මොකද මෝටර එක ඔටෝමැටිකලි මේක බයිමැටල් එක නිමුණට පස්සේ ඔටෝමැටිකලි සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එහෙම එහෙම දිගටම වෙන්න පටන් ගත්තොත් මෝටරේට හොඳ නැහැ. ඒක හින්දා අපිට බලා ගන්නත් බැරි වෙනවා මොකක්ද උනේ කියලා. මම නම් නිර්දේශ කරන්නේ හෑන්ඩ් කියන පැත්තෙම මේ ස්විච් එක තියාගන්න කියලා. ඊළඟට ඕලෝඩ් එක වැදගත්ම කොටස. මෙන්න මේ මේතන තියෙන රවුම අපිට පුළුවන් වලට පිනව ඇති. මෙන්න මෙහෙම කරකවලා මෝටරේට හරියාකාරව මෝටරේ තියෙන නේම් ප්ලේට් එකට අඩු හෝ ඒ සමානව අපි මෙතනින් තමයි ඇම්පියර් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ දින වලට පේන තීතලයක් දැන් ඔහම කරකවපුවාම මම මේ ඇඩ්ජස්ට් කරලා තියෙන ඇම්පියර් දෙකට ඒ වගේම ඔයාලට ඔයාලගේ මෝටරේ තියෙන නේම් ප්ලේට් එකේ සඳහන් කරලා තියෙන ඇම්පියර් ප්‍රමාණයට අනිවාර්යයෙන්ම මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. අපිට මේ ඕලෝඩ් එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ මෙතන ගහලා තියෙන ටෙස්ට් කියලා අඟපු බටන් එකක් තියෙනවා මෙන්න මෙතන. ඒක අපිට පුළුවන් මෙන්න මෙනිරක් ආදාර මේ පිටර ඉතාලි පැත්තට තල්ලු කරගත්තට පස්සේ මෙතන T අකුරක් දැන් අපිට පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මේ normally close කියන auxiliary point එක normally open තත්ත්වයටපත් වෙලා තියෙනවනම් අපිට පුළුවන් මේ ඕලෝඩ් එක වැඩ කරනවද කියලා දැනගන්න. අවසාන වශයෙන් කියන්න තියෙන ඕලෝඩ් එකක් තෝරගන්නකොට මෝටරේ නේම් ප්ලේට් එකට අදාළ වෙන ඕලෝඩ් එකක් තෝරගන්න. අඩු වුණත් ප්‍රශ්නයක් වෙනවා ඕලෝඩ් වෙනවා දිගටම අඩු වුණොත්. වැඩි වුණොත් ප්‍රශ්නයක් වෙනවා මෝටරේ ඕලෝඩ් වෙන්නේ නැහැ ඊට පස්සේ ඕලෝඩ් එකක් වුණොත්. එතකොට මෝටරේ ප්‍රොටෙක්ෂන් එක නැතු වෙනවා. ඕලෝඩ් එකක් තෝරගැනීමේදී අනිවාර්යයෙන්ම මෝටරේ නේම් ප්ලේට් එකට සඳහන් කරලා තියෙන මැක්සිමම් ඇම්පියර් එකට ගැලපෙන විදිහට ඔයාලා ඕලෝඩ් එකක් තෝරගන්න. හොඳයි එහෙමනම් ඕලෝඩ් ගැන මම හිතන්නේ ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉදිරියටත් අපි ඔටෝමේෂන් පද්ධති ගැන තව ඉස්සරහට කතා කරමු. මගේ වීඩියෝ දිගටම මම කතා කරගෙන ආවේ කන්ට්‍රැක්ටර් ඕලෝඩ් එවැනි උපකරණ පිළිබඳව ඔටෝමේෂන් පද්ධති වලට අදාළ වෙන උපකරණ පිළිබඳව මේ දවස් ටිකේම ඔයාලා බලලා නැත්නම් ගිහින් බලන්න. හොඳයි එහෙනම් අදට මම වීඩියෝ එකෙන් මෙතනින් සමු ගන්නවා. ඉස්සරහටත් තවත් වීඩියෝ වලින් හමු වෙමු. එහෙනම් ආයේ පත් වීඩියෝ එකකින් ස්ටාර්ට් වෙනකන් සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.